සුරේච්චල වීඩියෝ සීරිස් එක වුණාට පස්සේ සුවිස්ලන් වල අපි ආවා ලස්බනන් වලට පිටිපස්සේ ලස්සනට පේනවා ඇති ඔයගොල්ලන්ට මෙහි ලෑන්ඩ් මාක් එක ලස්සන වොටර්ෆෝල් එකක් එක්කලා තමයි මේ පොඩි සිටි එක තියෙන්නේ ඉතින් අපි අද ඉන්නේ කැම්පින් සයිට් එකක පේනවා ඇති ලස්සන තැනක් මේක ඉතින් එකතු වෙලා ඉන්න මෙහෙ වීඩියෝ නම් කීයක් කරලා ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ පුළුවන් හරියට ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් අරන් එන්න අපේ ප්‍රස්තේක ලෞතරන් වල අපි දවල් තමයි ආවේ. ඉතින් එකතු වෙලා ඉන්න බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලස්සන සිටි එකක්. අපි ඉන්නේ හැබැයි අපි වෙනම කොටේජ් එකක් බුක් කරා මොකද අපිට කැරවන් එකක් නැති හින්දා ඉතින් පේනවනේ කැරවන් ගොඩ තියෙන පොඩි ලස්සන හට් දාගෙන ඉතින් ඒගොල්ලෝ ගොඩක් එන්ජොයි කරනවා යාලගේ වැකේෂන් එක අපිට බයික් එකක් හම්බුණා දැන් පොඩි රවමක් යන්න කියලා වැළලුවේ ලුත බැනන් වල රෝඩ් මැප් එකක් තියෙනවා බලන්නකෝ මේක ඔක්කොම රටවල් ටික තියෙන පැති ටික දාලා තියෙනවා waterfalls 67ක් තියෙනවා කියලා තියෙනවා මේ පැත්තට වෙන්න මම ඒක හෙට ඔයගොල්ලන්ට කියන්නම් ඇත්තද මොකක්ද මේ කතාව කියලා ලූතමනන්නාව ට්‍රයි කරන්න අමතක කරන්න එපා කෝන් ඩොග්ස් හොට් ඩොග්ස් නෙමෙයි මේක ඩීප් ෆ්‍රයි කරපු කෑමක් චීස් එහෙම දාලා තියෙනවා ඉතින් මේ වගේ පොඩි හට් එහෙම තියෙනවා මෙහෙ හෙලිකොප්ටර් ටුවර්ස් තියෙනවා ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් ආවා ගණන් දැනගන්න කියලා සමහර විට හෙට යන්නද දැත්ත මම නම් යන්නේ නැහැ ඉතින් බලමු එකතු වෙලා ඉන්න ගියොත් වෙන්නන්න මෙහෙ
බස් හරි විශේෂයි. ඉතින් අර ටිකක් දිග වැඩි නිසා ඒගොල්ලෝ බලන්නකො මේ ගෙනියන හැටි. වෙනම කැරි එකක් හදගෙන යනවා වෙනම ආරක්ෂක. Hello, කට්ටිය කොහොමද ඉතින් අපේ කැම්පින් සයිට් එකේ. ඉතින් අපි මෙතන කොටේජ් එකේ තමයි ඉන්නේ. ඉතින් විශේෂ දේවල් ටිකක් කියන්න තමයි උදේම පටන් ගත්තේ අද දවස. මේක වීඩියෝ කරලා ඉවරයක් කරන්න බැරි සිටි එකක්. වීඩියෝ කරලා ඉවරයක් කරන්න බැරි කන්ට්‍රි එකක්. ඉතින් ඉතාලිය වගේමයි. ඉතාලියත් ඒ වගේම ඉවරයක් කරන්න බෑ වීඩියෝ ක්ලිප් කොච්චර කරා. ඉතින් අද අපි ලුතබරන් සිටි එකේ තමයි ඉන්නේ. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අපි ඊයේ හවස ඊයේ දවල් අපි ආවේ ඇත්තටම මේ සිටි එකට. අද දවසම අපි මේකේ ඉන්නවා. අද රෑත් ඉන්නවා මෙහේ. ඉතින් ගොඩාක් ලස්සන කැම්පින් සයිට් එකක්. මම ඉතින් පොඩි ක්ලිප් ටිකක් ඇඩ් කරන්නම්. මෙහෙත් යුරෝප් වල ප්‍රයිවසි එක වැඩි හින්දා මට ගොඩක් තැන් වලට යන්න බෑ මේ කැම්පින් සයිට් එකේ. මේක ගොඩාක් ලස්සන රිලැක්සින් සයිට් එකක්. ඉතින් ඕගොල්ලොත් එනවා නම් මම මේ ලින්ක් එක දාලා තියන්නම් මේ සයිට් එකේ. මොකද මේකේ පොඩි ෂොපින් සෙන්ටර් එකක්, ATM, ඊට පස්සේ හොඳ කිචන් එකක්, හොඳ ලස්සන රූම්ස්, ප්‍රයිවට් විලා ඔක්කොම තියෙනවා. ඉතින් පාකින්. ඉතින් තවත් විශේෂ දෙයක් තියෙනවා. මම දැන් පොඩ්ඩක් ඉස්සරහට හොම්ම මම ගිහිල්ලා තව පෙන්නන්න. මෙහි ඉරපා යන්නේ උදේ 5ට. මොකද දැන් සමයක. හැබැයි ඉර එළිය වැටෙන්නේ 9ට විතර වගේ. මොකද දෙපැත්තෙම කඳු තියෙන්නේ. තාම අපිට ඉර එළිය වැටිලා නැහැ. මං කියන්නේ ඉර පේන්නේ අපිට තාම. ඒකට තව වෙලා යනවා. තවත් දෙයක් තියෙනවා. ඕගොල්ලෝ මෙහෙට එනවා නම් Google weather එක චෙක් කරනකොට ඔයාලට පෙන්නයි මෙහෙ වහිනවා කියලා. කොයි වෙලෙත් වහිනවා පායනවා. ඉතින් ඒ හින්දා weather එක ගැන බය වෙන්න එපා. දැන් අපි වෙනකොටත් වහිනවා කියලා තිබුණා. ඊයේ අපිට පොඩ්ඩක් වැස්සකටත් අහු වුණා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. ටිකකින් ඒ වැස්ස නැති වෙලා යනවා. ඉර පායනවා. ඉතින් weather එක සාමාන්‍යයෙන් ඊයේ හවස 25ට විතර වගේ තිබුණා. normal t-shirt එකක් short එකක් ඇඳලා ඉන්න පුළුවන්. ඉතින් යමු සිටි එක බලන්න. තව ටිකකින් අපි එක්කලා. ඉතින් මේකනම් මාරම ජීවිතමය කට්ටියගේ තියෙන්නේ. ඉතින් අපිට ඒ වගේ රිලැක්ස් ලෙවල් එකකට යන්න තව කොච්චර කල්යයිද කියලා හිතනවා. ඉතින් මේ වගේ වාහන ඇත්තටම අපි හොයන ලක්ෂරි දේවල් හොටෙල් එකකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේගොල්ලෝ. මේ කොටේජ් එකක්වත් ප්‍රයිවට් විලා එකක්වත් නෙමෙයි ගොඩක් වෙලාවට පිටරට කට්ටිය ගන්නෙ. ඒගොල්ලෝ පාකින් ස්ලොට් එකක් තමයි ගන්නෙ කැම්පින් සයිට් වල. ඉතින් පාකින් ස්ලොට් එකට ඇවිල්ලා ඒගොල්ලෝ කැරවන් එකක හරි ප්‍රයිවට් එයාලගේම වෙහිකල් එකක හරි ඇවිල්ලා පාකින් ස්ලොට් එකේ මේ වගේ හට් එකක හරි නැත්තම් වාහනයකටම සෙට් කරපු පොඩි ඒ කැම්ප් එකක් වගේ එකක. ඉතින් ඒගොල්ලෝ සතියක් දෙකක් මේ වගේ ලස්සන සිටි එක ඉන්නවා. ඉතින් මේ පේන්නේ ඒවා. මේක තමයි ඇත්තටම ජීවිතේ. අපි කොච්චර ස්ට්‍රෙස් වෙලා ප්‍රෙෂර් වෙලා කොච්චර ඒ ගත කරන ජීවිතේ හිතන්නකො. දැන් අපි ජොබ් කරනවා. ඉතින් හැබැයි යුරෝප් වල නම් අපි පොඩ්ඩක් හරි රිලැක්ස් එකේ ඉන්නවා. ලංකාවේ තිබුණ ප්‍රෙෂර් ඉතින් මම දන්නවා. ඉතින් ඕගොල්ලොත් දන්නවා. ඉතින් මේ විදිහට ඇවිල්ලා සති ගණන් මාස ගණන් ලස්සන ගමක කැම්ප් එකකට වෙලා ඉඳලා රිලැක්ස් එකේ ඉඳලා ඒගොල්ලෝ වැකේෂන් එක යනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේක මේ සල්ලි තියෙන ලොකු රස්සාවල් කරන අයට අයිති ජීවිතයක්ම විතරක් නෙමෙයි යුරෝප් වල තියෙන. අපි කියන්නේ සුළු රැකියා කියලා. මෙහෙ රැකියා වල වෙනසක් නැහැ. මං අර පැහැදිලි කරන්න අවශ්‍ය නිසායි කියන්නේ. සුළු රැකියා කරන කෙනෙක්, පාරතු ගාන කෙනෙක්, නගර සභාවක වැඩ කරන, ඒ කියන්නේ මෙහෙනම් කොමුන් එකක වැඩ කරන කෙනෙක්, හොස්පිටල් එකක ගත්තොත් අපි නර්ස් කෙනෙක්, ඇටෙන්ඩන්ට් කෙනෙක්, ඒ කෙනෙක්ට උනත් මේ ජීවිතේ අයිති යුරෝපේ. ඉතින් මෙතන කතා කරලා බැලුවොත් 10 දෙනෙක්ගෙන් අඩුම තරමේ සුළු රැකියා කරන අය 5ක් 6ක්වත් හම් වෙනවා. ඒ කියන්නේ 150ක් විතර ඒ අයත් මේ ජීවිතේ භුක්ති විඳිනවා. මේ සැහැල්ලුව ඉතින් ඒක මාරයි. මට වඩා කැම්පින් ගැන දන්න ලංකාවේ ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් වීලොග් කරන අය ඉන්නවා. ඒ අය නම් ගොඩක් දුරට හොඳ ලස්සන වීඩියෝ ක්ලිප් ගේනවා. ඉතින් මට මේක ගොඩක් කැම්පින් සයිට් එක ඇතුළේ වීඩියෝ කරන්න බෑ.
මොකද ප්‍රයිවසි එක ගොඩක් වැඩි යුරෝපයේ මේ බලන්න මේ බයිසිකල් එල්ලගෙන I think කඳුවල බයිසිකල් උත්පදිනවා අපි තමයි වැකේෂන් එකකට ඇවිල්ලා ආයෙත් ඉතින් කියන තරහ වෙන්නපා අපි මත්පැන් පාවිච්චිය තමයි මුල් කරගන්නේ ට්‍රිප් එක ඕගනයිස් කරද්දි ඉතින් කොල්ලෝ සෙට් වෙනකොට හැබැයි දැන් යුරෝපයට ආවට පස්සේ ඒක අපෙනුත් ටිකක් ඈත් වෙලා තියෙනවා මෙතන මම නම් ඇත්තටම දැක්කේ නැහැ සින්දු කියන කට්ටිය බෙර ගහන කට්ටිය මත්පැන් පාවිච්චි කරන කට්ටිය ඉතින් මාර විදිහට පරිසරයේ විනිනවා ඒගොල්ලෝ පොත් කියවනවා ඉතින් ඒව තමයි කියන්නේ හයිකින් මොකද මේක ගොඩාක් දියැලි තියෙනවා ඉතින් ඒ තේ එකක් බීලා පොඩ්ඩක් එළියට එලා මෙතන දියැලක් දිහා බලාගෙන කාලය ගෙවන විදිය ඒක මාරයි ඉතින් එකතු වෙලා ඉන්න සිටි එක පැත්තට යනවා ලෞතබනන් සිටි එකේ තමයි අද දවසම ඉන්නේ මං ඉදේ කිව්වා වගේ බලමු ඉස්සරහට මොනවා තියෙන්නේ කියලා තව මේක ලංකාවෙත් කරන්න පුළුවන් නම් හොඳයි මේ ඇත්තටම පෙට් ලව අරන් එන්න පුළුවන් පෙට් අලවුඩ් හෝටල් එකක් මේක ඉතින් මේ බලන්න මේ රෙස්ටුරන්ට් එකේ එන්ට්‍රන්ස් එකේ ඒ සුරතල් සත්තුන්ට බල්ලන්ට පූසන්ට මේ වතුර කෑම එහෙම දීලා තියෙනවා ඉතින් බලන්නකො කොච්චර ආසයිතනවද කියලා ඒ දේවල් මේ තියෙන ලෞතබ්‍රුණන් එනවා නම් යන්න තියෙන තැන් ටික ඉතින් මන්ද හිතා ගන්න බෑ මාර තැන් ගොඩක් තියෙනවා අපි නම් මේ වලින් එක තැනකට දෙකකට වගේ තමයි යන්නේ ඉතින් try කරලා බලන්න මෙහේ ලෞතබ්‍රුණන් එන්න දවසක අපි කේබල් කාර් එක යන්න යන්නේ කට්ටියත් එක්කලා යමු බලන්න So people are walking around.